ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, මම දැන් සූදානම් වෙන්නේ ඔබට භාගාශ්‍රිත ගැටලු පිළිබිඹුකට යන්න උදව් කරන්න. අපි ඉස්සෙල්ලාම භාගය සංඛ්‍යාව තේරුම හොයමු. භාග සංඛ්‍යාව තේරුම. ගොඩක් අය භාග සංඛ්‍යාවක් හරියට තේරුම් ගන්න දන්නේ නැහැ. භාග සංඛ්‍යාවක තියෙනවා පණිවිඩ දෙකක්. එකක් තියෙන්නේ යට ඉලක්කමේ. ඒකට අපි හරය කියලාත් කියනවා. මම මෙතන ඉඳලා යට ඉලක්කම කියලා කියන්නම්. යටින් තියෙන මේ ඉරට යටින් තියෙන ඉලක්කම. ඒකේ පණිවිඩය තමයි මෙතන දෙක තිබුණොත් ඒකෙන් කියනවා දෙකට බෙදන්න. අපිට ලැබෙන ඕනෑම දෙයක් දෙකට බෙදන්න. මුදල් වෙන්න පුළුවන්, මිනිස්සු සංඛ්‍යාවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සීනිතෝගයක් වෙන්න පුළුවන්, පාංගිඩියක් වගේ දෙයක් වෙන්න පුළුවන්. බෙදන්න කීයටද? දෙකට. දැන් බලන්න මේ දෙකේ පණිවිඩේ. ඒ වගේම කෑලි දෙක සමාන වෙන්න ඕනි. මේ රූපයෙන් පෙන්වන්නේ ඔබට ඒ. මේ කොටස් දෙක සමාන වෙන්නම ඕනි. මේකට කියොත් මේක ඉරෙන් යට තියෙන හතර. එහෙනම් හතර පණිවිඩේ මොකද්ද? හිතන්න බලන්න මොකද්ද පණිවිඩේ කියලා. හතරට බෙදන්න. හොඳයි. හතරට බෙදන්න නේද? ඔව්. බලන්න සමාන වෙන්න ඕනේ 1යි 2යි 3යි 4යි. අපි ඊළඟට යන. එකේ යට තියෙන පහ. එතන පහේ පණිවිඩේ මොකක් වෙන්න ඕනේද එහෙනම්? මෙතන තිබුණ දෙකට බෙදන්න. මෙයා කිව්වේ හතරට බෙදන්න. මෙයා මොකද්ද කියනවා ඇත්තේ? පහට බෙදන්න. ඔබට දැන් සිතෙනවා ඇති. මේ තේරුම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් කොටස් පහක් එන්න ඕනේ. පහ සමාන වෙන්න ඕනේ. මේ තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි. එතකොට මේ හයේ පණිවිඩය දැන් ඔබ දන්නවා. 6ට බෙදන්න. මේක තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔන්න දරුවනේ යට ඉලක්කමේ පණිවිඩය මම කිව්වා. ඊළඟට බලමු උඩ ඉලක්කමේ පණිවිඩය. ඒකට අපි ලවය කියලාත් කියනවා. මම ඔබට උඩ ඉලක්කම කියලා කියන්නම්. මේ ඉරෙන් උඩ. එයා දෙනවා තව පණිවිඩයක්. මෙයා කිව්වේ දෙකට බෙදන්නනේ යට ඉලක්කම. උඩ ඉලක්කම එක නම් එයා කියන්නේ එක කොටසක් අපි මේ අපේ කතාවට ගන්නවා කියන පණිවිඩය. ඔය පාඩ කරලා වෙන්නේ ඒකම. එතන මෙතන මෙයා කිව්වා හතරට බෙදන්න. එහෙනම් මේ තුනෙන් මොකද්ද කියන ඇත්තේ? හිතන්න බලන්න. කොටස් තුනක් අපේ කතාවට ගන්න කියන එක නේද? මම එකක් ඔබට අඳුරු කරලා පෙන්නනවා. හැම විටම අඳුරු කරනවා කියලා වැරදි තීරණයකට එන්න එපා. ඒක මම ගැටලුව වලින් පෙන්නන්නම්. අඳුරු කරන්න කියන උපදේශය ලැබුණා තුනක් අඳුරු කරනවා. මෙයා පහට බෙදන්න කිව්වා. මොකද්ද මේ හතරෙන් කියන ඇත්තේ? හතරක් තෝරගන්න. එහෙනම් අපි එයින් හතරක් තෝරගන්නවා. මේ තියෙන. ඔබ දැන් දන්නවා මේ පහේ පණිවිඩය. මොකද්ද? පහක් තෝරගන්න. ඔන්නෝක තමයි භාග සංඛ්‍යාවක තේරුම. ඉතින් ඉස්සරහා මේ ප්‍රමාණය පිළිබඳ මේ අඳුරු කළ ප්‍රමාණය පිළිබඳ යම් විස්තරයක් ලැබෙන්නට පුළුවන්. මේකට ඉදිරියෙන් තිබුණොත් කෑමට ගත්තා කියලා මේ ප්‍රමාණය කෑමට අරන්. මේ ඉදිරියෙන් ලියලා තිබුණොත් විකුණු අය කියලා මේ තුන විකුණලා. මේ ඉදිරියෙන් ලියලා තිබුණොත් පුතාට දුන්නා කියලා මේ කොටස් හතර පුතාට දීලා. මේ පහ නෙමේ හතර. මේ ඉරෙන් උඩේක ගැනමයි විස්තර වෙන්නේ. මං ගැටලු වලදී පෙන්නන්නම්. මේක තිබුණොත් නංගීට දුන්නා කියලා. එතකොට මෙන්න මේ කොටස් පහ. මේ පාඩ කරපු කොටස් පහේ තිබුණ මොනවා හරි ටික නංගීට දුන්නා. ඕක තමයි භාගයක තේරුම. ඔය තේරුම අරගෙන අපිට ගැටලු වලට යන්න පුළුවන්. මම තවත් භාග කීපයක් පෙන්නන්නම්. දැන් ඔබ කියන්න, මට කලින් ඔබ කියන්න, ඔබ හිතෙන් කියන්න මේ මොකද්ද? ඔබ ශබ්ද නගකවත් කමන්න කියන්න. මේකෙන් කියන පණිවිඩය මොකද්ද? තුනට බෙදන්න. මේකෙන් කියන පණිවිඩය මොකද්ද? පහට බෙදන්න. මේකෙන් කියන පණිවිඩය මොකද්ද? හතට බෙදන්න. මේකෙන් කියන පණිවිඩය මොකද්ද? නවයට බෙදන්න. හොඳයි. මෙයා තුනට බෙදන්න ගුවන්නේ. මේකෙන් කියන පණිවිඩය මොකද්ද? බෙදූ තුනේ දෙකක් අපි ගන්න යනවා. මෙයා කිව්ව පහට බෙදන්න. මොකද්ද මේ තුනේ පණිවිඩය? බෙදූ පහෙන් තුනක් අපි ගන්න යනවා. මෙයා කිව්ව හතට බෙදන්න. මොකද්ද මේ එකේ පණිවිඩය? බෙදූ හතෙන් එකක් අපි ගන්න යනවා. මොකද්ද මේ නවෙන් කිව්වේ නවයට බෙදන්න. මොකද්ද මේ දෙකේ පණිවිඩය? බෙදු නමෙන් දෙකක් අපි ගන්න යනවා. අපි දැන් උත්සාහ කරනවා භාගාසිත ගැටලු විසඳන්න. දරුවනේ මං අර භාගයක යට ඉලක්කම සහ උඩ ඉලක්කමේ පණිවිඩය ඔබට කියලා දුන්නා. එය ගැටලු විසඳීමේදී කියා කිසිම වෙනසක් වන්නේ නැහැ. දැන් බලමු අපි ගැටලුවට ගිහිල්ලා. මේ තියෙන්නේ 2004 වර්ෂයේ අගෝස්තු ශිෂ්‍යත් විභාගයට හම්බුණ ප්‍රශ්නේ. රූපේ දෙස හොඳින් බලන්න. අපි උපදේශය කියමු. රූපේ අඳුරු කර ඇති කොටස අන්න එක අපි අවධානයට ගන්න ඕනේ. ඒ කියන්නේ මේ දම් පාඩි පෙන්නන කොටස. අඳුරු කර ඇති කොටස මුළු රූපයෙන්. ඔන්න දෙවෙනි උපදේශයේ මුළු රූපේ. මුළු රූපේ කියන්නේ මොකක්ද? සුදු කොටසයි දම් කොටසයි ඔක්කොම. දැන් අපිට දෙකක් ගැන කිව්වා. එකක් අඳුරු කළ කොටස. එහෙනම් අපි ගන්න ඕනේ දම් පැහැති දෙක. මුළු රූපේ කිව්වන් සුදු සහ දම් පැහැති සියලුම ප්‍රමාණය. මුළු රූපයෙන්
මෙන්න අපිට කියන උපදේශයේ භාගයක් ලෙස ලියන්න. භාගයක් ලෙස ලියන්න. භාගයක් ලියන්න නම් අර යට ඉලක්කම් සහ උඩ ඉලක්කම අවශ්‍යයි. ඒ මං පෙර කිව්ව විදිහටම ඒ දෙකේ උපදේශ දෙක වෙනස් වෙන්න බෑ. එහෙමනම් දරුවනේ සමාන කෑලි වලින් තියෙන්න ඕන කියලා ඔබට මං කිව්වා. මෙතන දැන් තියෙන පළවෙනි ගැටලුව මේ සුදු පාට කෑලි, දම් පාට කෑලි ප්‍රමාණයෙන් වෙනස්. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේක සමාන කෑලි වලට වෙන් කරගන්න. ඔන්න විදිහට අපි ඉරියන් දනම් අපිට සමාන කෑලි ලැබෙනවා. දැන් අපි ගණන් කරලා බලමු කෑලි කීයක්ද කියලා. මේ දම් පාට කොටුවෙන් ආරම්භ කරමු. 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි. එතකොට දැන් අපි ලියන්න යන්නේ මොකක් ලෙසද? භාගයක් ලෙස. මම මේ ඔබට පෙන්වන තැන බලන්න භාගයක් ලෙස. ඔබ දන්නවා භාගයක් ලියන්න ඉලක්කම් දෙකක් අවශ්‍යයි. ඒ දෙකේ තියෙන පණිවිඩ දෙකක්. යට ඉලක්කමේ තියෙන්නේ බෙදූ කෑලි ගණන. යට ඉලක්කමේ තියෙන බෙදූ කෑලි ගණන මම ඔබට මීට පෙර පෙන්වුවා. හොඳයි. එහෙමනම් අපි බලමු මේ යට ඉලක්කමට එන්න ඕනේ 8. මේ ආවේ 8. මේක යට ඉලක්කම එන්න ඕනේ. කෑලි 8යි නම් පණිවිඩේ එන්න ඕනේ 8ට බෙදුවා කියන පණිවිඩේ. දැන් අපි බලමු උඩට එන ඉලක්කම. ඔබ දන්නවා උඩට එන්නේ අපි කතා කරන ප්‍රමාණය. ඉල්ලන්නේ අඳුරු කළ ප්‍රමාණය. අඳුරු කළ තියෙන එකයි 2යි. එනිසා උඩට එන්න ඕනේ කීයද? 2. ඕක තමයි 2004 වර්ෂයේ අගෝස්තු විභාගයට ආව ප්‍රශ්නේ. බලමු තවත් විභාග ප්‍රශ්නකට ගිහිල්ලා. මේ දරුවනේ 2005 වසරේ අගෝස්තු ශිෂ්‍යත් විභාගයට ආපු භාගාසියද ගැටලුව. අපි ඉස්සෙල්ල ගැටලුව කියවමු. සුනිමල්ගේ නිවසේ සිට පාසලට දුර කිලෝමීටර් 10ක් වේ. ඔබට පුළුවන් මේක රූපයකට ගන්න. ඉරි කෑල්ලක් ගහගත්තත් ඇති. මම ඔබට රූපයෙන් පෙන්වන්නම්. මේ තිබෙන්නේ නිවස, මේ තිබෙන්නේ පාසල. දැන් මෙතෙන්ට අවශ්‍ය වෙනවා කිලෝමීටර් 10ක දුර. මෙන්න දරුවනේ කිලෝමීටර් 10 දුර ආවා. එහෙනම් පළවෙනි උපදේශය අපි රූපයකට ගත්තා. ඊට පස්සේ කියනවා ඔහු පාසලට ගියේ එමදුරින්. එමදුර කියන්නේ 10. මෙන්න මේ කොටුවෙන් පෙන්ලා තියෙනවා මම පාර. ඒක තමයි මම කිලෝමීටර් 10 වෙනුවට අරන් තියෙන්නේ. එමදුරින් 5න් 1ක් බයිසිකලෙනි. අනුදරුවනේ බාග අවබෝධයේ මම ඔබට පෙර දුන්නා. දැන් ඒ අනුව මේ 5ේ පණිවිඩේ වෙනම ගමු. 1ේ පණිවිඩේ වෙනම ගමු. ඊට පස්සේ මේ විස්තරේ වෙනම ගමු. මොන මම 5ේ පණිවිඩේ ගන්න යන්නේ. ඔබ දන්නවා 5ේ පණිවිඩේ. හොඳයි මට කලින් ඔබ හිතන්න මොකද්ද මේ 5ෙන් කියන්නේ? පාර කිලෝමීටර් 10 පහකට බෙදන්න කියන දේ නේද? හොඳයි අපි බෙදමු. දැන් ඔන්න පහකට බෙදුවා. 1යි, 2යි, 3යි, 4යි, 5යි. බලන්න තියෙන සම්බන්ධය මේ 5 කියන පණිවිඩය තමයි අපි මේ 10ට කරන්නේ. ඇත්තට මේ පාරට නෙමෙයි මේ දේ සිද්ධ වෙන්නේ 10 ඉලක්කමට. ඒක පසුව ඔබට පෙන්වන්න. දැන් එනවා අපි 1 ළඟට. මොකද්ද 1ෙන් කියන්නේ? ඔබට මතක ඇති මම ඉස්සර විස්තර කරා. ඒක වෙනස් වෙන්නේ නැහැ. 5කට බෙදුවට අපි කතා කරන්න යන්නේ එක කොටසක් ගැන. හොඳයි අපි එක කොටස වෙන් කරගමු. මේ තියෙන එක කොටස. හැබැයි මේ බෙදෙන රේඛාව නෙමේ 10 තමයි පහට බෙදෙන්නේ. හොඳට මතක තියාගන්න. දැන් දරුවනේ මං ඉස්සෙල්ල විස්තර නොකරපු දෙයක් ඔබට කියන්න යන්නේ. ඔන්න භාගයේ යට ඉලක්කමයි උඩ ඉලක්කමයි තේරුම් ගත්තා. මේ උඩ ඉලක්කම එකනේ. මේ එක කොටසනේ, මේ දම් පාට කොටසනේ. එන්නේ කොටසට වෙන දේ අනිවාර්යම ගානේ විස්තරාත්මකව කියනවා. ඒක හරි ලේසි. මම ඔබට අඳුරු කරලා පෙන්වන්නම් වෙනම. මෙන්න මේ රතු පාටි අඳුරු කරපු කොටස බලන්න. වෙන් කරපු කොටස, රවුම් කරපු කොටස. මේකේ ඉඳලා කියවන්න හොඳට ඔබට දැනේ. එකෙන් පටන් ගන්න කියවන්න මාත් එක්ක. එකක් බයිසිකලේනි. ආයෙත් ඔබ කියවන්න. එකක් බයිසිකලේනි. එහෙනම් මෙන්න මේ කොටස ගිහිලා තින්නම කියන්න බයිසිකලේ. ඔන්න ගමනේ පහෙන් පංගුවක් බයිසිකලෙන් ගියා කියලා අපිට කිව්වා. ඊට පස්සේ කියනවා ඉතිරි දුර. කවුද මේ ඉතිරි දුර? මේ දම්පාට කොටස බයිසිකලෙන් ගියා නම් ඉතිරි කියන්න දරුවනේ අනේ කොටස් 4. අනේ කොටස් 4. ඉතිරි දුර කොහොමද ගියා කියන්නේ? දුම්රියනි. එහෙනම් මෙන්න මේ කෑලි 4 ගියම කියන්න දුම්රියනි. දුම්රියනි. දැන් අපෙන් අහනවා ඔහු දුම්රියෙන් ගිය දුර කොපමණද? ඔහු දුම්රියෙන් ගිය දුර කොපමණද? මෙන්න මේ කෑලි 4 දුර ගත්තම දුම්රියෙන් කර ලැබෙනවා කියලා ඔබට හොඳටම පැහැදිලි ඇති. දැන් අපි මේ රූපෙට මෙහෙම කළාට ඇත්තර මේ සිද්ධ වෙන්නේ කාටද? 10ට. මේ දේ සිද්ධ වෙන්න ඕනේ 10ට. ඔන්න අපි 10 ගත්තා. ඔබට පේනවා මෙන්න මෙතන 10. 10 මෙන්න මේ 5ේ පණිවිඩය අනුව මේ රූපෙ බෙදුවා වගේ 10 බෙදන්න ඕනේ කීයටද? 5ට. අපි බෙදමු 10 5ට. හොඳයි ඔන්න 10 5ෙන් බෙදුවා. ඔබ දන්නවා පිළිතුර. හිතන්නකෝ කීය දෙන්නේ කියලා. 2යි නේද?
දරුවනේ මේ බෙදපු ඕනම වෙලාවක පිළිතුරට එන්නේ එක කොටසක අගේ. දැන් එනම එක කොටසක් කීයද? දෙකයි. එහෙනම් බයිසිකලෙන් ගිය කිලෝමීටර් දෙකයි. නමුත් අහන්නේ දුම්රියෙන් ගිය කොටස. ඉතිරි ප්‍රමාණය දුම්රියෙන් ගිය එසුතු වාල් කොටු හතරනේ. දැන් බලමු ඒවා දෙකේව හතරක් එන්න ඕනේ. එහෙනම් දෙකේව හතරක් ගත්තම දුම්රියෙන් ගිය දුර එනවා. දෙකේව හතරක් කීයද? අටයි. එහෙනම් පිළිතුර කිලෝමීටර් අටයි. අපිට පුළුවන් තවත් ගැටලුවකට යන්න. මේ දරුවනේ 2005 අගෝස්තු ශිෂ්‍යත් විභාගයට ආපු තවත් ප්‍රශ්නයක්. අපි උපදෙස් කියවමු. 200 භාගයේ මෙන්න මේ බයන්නත් එක්ක යදෙන භාගය ඔබ දන්නවා. 3 ඉඳලා ඔබට උගන්වුවා. හරියටම මේ බයන්නෙන් යදෙන භාගයෙන් කියන්නේ දෙකට බෙදලා කොටසක්. එහෙනම් මේ රුපියල් 200 දෙකට බෙදන්න කියන එක තමයි අපිට ලැබෙන පණිවිඩය. අපි රුපියක් ආසෙන් තේරුම් ගමු. මේ මම ඔබට පෙන්නන්නේ කොටුව ඒ රුපියල් 200. අර භාගය ගන්න අපි 200 බෙදනවා මේ කහපැති කොටස. හැබැයි රුපියෙ නෙමෙයි බෙදෙන්න ඕනේ 200. ඔබට දැන් මනෝමයෙන් බෙදා ගන්න උනත් පුළුවන්. 200 බෙදපුවම මේ කහපාට කොටස රුපියල් 100යි. එතකොට භාගයෙන් කියන මේ අලනායන්ෙන් කියන්නේ මේ කහපාත කොටසෙන්. ඒ කියන්නේ රුපියල් 100. මේ හතරේ පණිවිඩේ පෙර විදිහටමයි හතරට බෙදන්න. හැබැයි කවුද දැන් හතරට බෙදන්නේ? 200 නෙමෙයි. 200 භාගයෙන් කියන නිසා 200 භාගය. රුපියෙන් ගත්තොත් කහපාට කොටස. නැත්තම් රුපියල් 100 තමයි හතරට බෙදන්නේ. හතරේ පණිවිඩේ නම් හතරට බෙදන්නම තමයි. අපි රුපියාසෙන් තේරුම් ගමු. ඔන්න මං කහපාට කොටස හතරට බෙදුවා. ඒ කියන්නේ මේ 200 නෙමෙයි හතරට බෙදුවේ භාගය. ඒ කියන්නේ රුපියල් 100. ඔබට දැනටම මනෝමය වැටෙනවා ඇති මේ කොටසක් රුපියල් 25 බව. ඔන්න හතරට බෙදුවා. ඊට පස්සේ කියන්නේ එකක්. මේ රතු පාට කළේ එකක්. එතකොට අපි ගන්නෙ එක කොටසයි. එකට පහක් එකතු කළ විට එන එක කිව්වා කියන්නේ මෙතනදී එකේ ඉලක්කම නෙමෙයි මේක කොටස. ඒ කොටසට තමයි පහක් එකතු කරන්න කියලා කියන්නේ. එහෙනම් අපි බලමු ඒ කොටසට පහක් එකතු කරන්න කියලා කියනවා. මේ කියන්නේ එකතු කිරීම මේ පහ. හැබැයි මේ රතු පාට කෑල්ලට නෙමෙයි එකතු කරන්නේ අර 104ට බෙදලා එන එකට. ඒක අපි පසුව බලමු. එකතු කළ විට ලැබෙන සංඛ්‍යාව කොහොමද? දැන් අපි බලමු රුපියල් 200 අරගෙන මේ සිද්ධ වෙන දේ. මෙන්න රුපියල් 200. එයාගේ භාගය ගන්න මම මෙයා දෙකට බෙදනවා. දෙකට බෙදනවා. පිළිතුර රුපියල් 100යි. ඒ කියන්නේ රුපියල් කියන්න බෑ. මෙතන රුපියල් කියලා දෙන්න නැහැ 100යි. එතකොට මේකෙන් 4න් එක ගන්න දැන් මේ රතු පාට කොටස පෙන්වුවා වගේ 100 තමයි අපි හතරට බෙදන්නේ. හොඳයි බලන්න මම රුපියල් 100 ගන්නවා. මෙතෙන් රුපියල් 100. එයා අපි හතරට බෙදමු. ඔන්න හතරට බෙදුවා. පිළිතුර එන්නේ 25යි. ඔය එන්නේ මේ හතරට බෙදලා එක පංගුව. නැත්නම් රූපය අනුව රතු පාට කොටස. ඒකට තමයි පහ එකතු කරන්න කිව්වේ. එහෙනම් අපි මේ 25ට එකතු කරන්න ඕන කීයක්ද? පහ. බලමු 25ට පහ එකතු කළා. ඔන්න එකතු කළා මම පෙන්නවා. මේ එකතු කළා එන උත්තරය තමයි සංඛ්‍යාව. ඒක තමයි අපි අහන්නේ. එතකොට පිළිතුර කීයද? 30යි. ඔක තමයි පිළිතුර. හොඳයි දරුවනේ. මම අදට මේ භාගාසිත කැටුව තව ගොඩක් තියෙනවා. අපි ඉදිරියේදී තවත් ඔබට සාකච්ඡා කරන්න බලන්න. මේ බලන දෙමව්පියෝ ඔබට පුළුවන් මම ඔබට මීට පෙර දැනුවත් කළා වගේම ඔබට විශේෂයෙන් අවශ්‍ය කැටලු තියෙනවා නම් මගේ පේජ් එකට එවන්න මෙසේජ් එකක්. මට පුළුවන් එතකොට ඔබට ඒ අවශ්‍ය විශේෂ කැටලු පැහැදිලි කරලා දෙන්න. මේ වෙයි ඔබට යම් මට දැනුවත් කරන්න දෙයක් තියෙනවා නම් දැනුවත් කරන්න. මම පුළුවන් තරම් උත්සාහ කරනවා මේ නිවාඩු කාලේ දරුවන්ට තවත් පාඩම් ගොඩක් කියලා දෙන්න. හොඳයි. වෙනද වගේ මම කියන්නේ මගේ පේජ් එකට ලයික් කරනවා වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට ඔබගෙන් මම කරන ඉල්ලීම පුළුවන් තරම් මේක ෂෙයා කරන්න කැමති දරුවෝ ගොඩක් මේක බලනවට විශේෂයෙන් මේ කාලේ හිර වෙලා ගෙදරවල ඉන්න දරුවන්ට උදව් කරන්න මම උත්සාහ කරන්නේ. ඔබත් ඒක ගැන හිතලා පුළුවන් තරම් ෂෙයා කරන්න. හොඳයි. ඔබට ගොඩක් ස්තුතියි.